එතකොට නා කියන නා කේයෝෂි ඊ කේයෝෂි කියලා කේයෝෂි වර්ග දෙකක් තියෙනවා. එතකොට අපි ඒක භාවිතා වෙන අවස්ථා හතරක් ගැන කතා කරා. නා වලින් දෙකයි ඊ වලින් දෙකයි හතරක් ගැන කතා කරා. එතකොට මෙතන මේක ආපහු උදාහරණයකට ගත්තොත් එහෙම එතකොට මේකෙදි වතාෂිනෝ ජිතෙන්ෂව අතරාශී දෙස්. එතකොට වතාෂිනෝ ජිතෙන්ෂව මේකේ නාමපදය තියෙන්නේ මෙතන. ඒකට පිටිපස්සෙන් තමයි නාම විශේෂණ පදය තියෙන්නේ. මගේ බයිසිකලය අලුත් කියලා කියන්නේ. අලුත් වෙනවා දෙස් කියනකොට. හරි. ඊළඟ අවස්ථාව දුල පුතාලට මතකද අනිත් අවස්ථාව කියන්න පුළුවන්ද කාට හරි? මේකේ දෙවෙනි අවස්ථාව. මේකේ ඊකේයෝෂි. මගේ අලුත් බයිසිකලයද සර්? ඔව්. කොහොමද කියන්නේ ජපන් භාෂාවේ? කොහොමද කියන්නේ දුල පුතාලා? මගේ කියලා කිව්වොත් වතාෂිනෝ හෙයා වශිසුක දෙස් වත සිවා අතරසි දෙස්. මේක නෙවෙයි, මේක මේක අහන්නේ මම, මේක ගැන අහන්නේ. මගේ කියලා කියන්නේ කොහොමද? වතාෂිනෝ. ඊළඟට මොකද කිව්වේ? සිංහලෙන් මොකද කිව්වේ? මගේ අලුත් බයිසිකලය කියන්නේ කොහොමද? අතරාශී ජිතෙන්ෂා සමා වෙන්න. මම ලියනකොට සාමාන්‍ය මේ මේ ලිව්වට හරිය දුරපත හරියට ලියන්නේ එක වත්තාෂිනෝ අතරාශී අතරාශී ජිතෙන්ෂා. වතාෂිනෝ ජිතෙන්ෂව අතරාශී දෙස්. වතාෂිනෝ අතරාශී ජිතෙන්ෂ දෙස්. එතකොට මේක ඉස්සරහට තව එකක් එනවා ඕන්න. මේක කියලා මේක කියනකොට කොහොමද කියන්නේ? කොරේවා. ඕකේ, බොහොම හොඳයි. කොරේවා වතාෂිනෝ අතරාශී ජිතෙන්ෂ දෙස්. මේක මගේ අලුත් බයිසිකලය. හරිද දූල පුතාලා, තේරෙනවද? හරි සෙන්සේ. හරි සර්. ඕකේ. හරි, අපි ඊළඟ කොටසට ගියොත් එහෙම එතකොට ඊළඟ එක මොකද්ද? ඊළඟ එක මෙතන කියවන්න පුළුවන් දුල පුතාලට? කියවල තේරුම කියන්න පුළුවන්ද? පුළුවන් සර්. ඔව් කියන්න. වතාෂිනෝ හෙයාවා. ඔව් තේරුම කියන්න. නිශ්ශබ්දයි. මගේ කාමරය. ඔව් මගේ කාමරය නිශ්ශබ්දයි. හරි. මේක තව විදිහකට කොහොමද කියන්නේ? මේක මගේ කියන පැත්තේ කියන්නේ මේක කියන එකෙන් පටන්. ඔව් මේක මෙතන මේක කියනට වඩා මෙතන මගේ නිශ්ශබ්ද කාමරය කොහොමද කියන්නේ? මේක මගේ නිශ්ශබ්ද කාමරය. හරි, ඕකේ. කියවන්න කොහොමද? මේක මෙතන ආපහු කියන්න මුලින්දා. ආපහු මුලින්දා කියන්න. කොරේවා වත්තාෂිනෝ ප්ලේස් එක කොහොමද කියනවා කියලා කිව්වා අපි ඊයේ. කොකෝවා වතාෂිනෝ සිසුකෝ කොකෝවා වතාෂිනෝ සිසුකනා හෙයාදෙස්. හරි, කොකෝවා වතාෂිනෝ සිසුකනා හෙයාදෙස්. හරිද? හරි සර්. හරි, ඕකේ. එතකොට මේ පැටර්න් දෙකම දුර පුතාලා කියවන්න පුළුවන් වෙනවනේ. එතකොට මෙතන
සිසුකන කියන එකට බෙන්ඩින මෙහෙම වෙන්න පුළුවන්. එතකොට ඕන දෙයක් පහසු වෙන්න පුළුවන්. ඒ වගේ අපි කිරේන ලස්සන කාමරය. එහෙම ඒ වගේ අපි කතා කරයියේ. හරි. ඊළඟට අතරශී කියන එකට එතකොට මේ හිරොයි කියලා කියන්න පුළුවන්. හිරොයි කියලා කියන්නේ පළලයි, කියන්නේ ලොකුයි. හිරොයි. ඉඩ තියෙන කියන එක හිරොයි කියලා මෙතන කියන්නේ ඉඩ තිබෙන. ඉඩ තිබෙන. හිරොයි කියලා කියන මේක හිරොයි. ඒ කියන්නේ ඉඩ තියෙන කියන එක. හරි. එතකොට අපි බැලුවොත් එහෙම දෙවෙනි එක අනතනෝ හියාවා හිරොයි ですか? සෙමයි ですか? එතකොට මෙතෙන්දි අහන්න එක ප්‍රශ්න දෙකක් තියෙනවා. අනතනෝ හියාවා හිරොයි ですか? එක ප්‍රශ්නයක්. හරිද? හරි සර්. අනතනෝ හියාවා හිරොයි ですか? නුඹගේ කාමරය ඉඩ තියෙනවද කියලා අහන්නේ. හිරොයි කියලා කියන්නේ මේ මේ පළ මේ කියන්නේ පාර මේ හිරොයි කියෝතෙන් පාර ගොඩක් මේ පළල්. එතකොට කාමරයක් හිරොයි කියලා කිව්වහම ඒක ඉඩ තියෙනවා කියන එක මෙතන කියන්නේ. හරිද? අනතනෝ හියාවා හිරොයි ですか? එතකොට තේරුම ඔහුගේ කාමරේ ඉඩ තියෙනවද? නුඹගේ කාමරේ ඉඩ තිබෙනවද? අනතා නුඹ නුඹගේ කාමරේ ඉඩ තිබෙනවද කියන එක අහන්නේ. හරි. සෙමයි ですか? අනතනෝ හියාවා මේක වෙනුවට අපි බැලුවොත් එහෙම අනතනෝ හියාවා සෙමයි ですか? එතකොට සෙමයි කියලා කියන්නේ ඉඩ නැහැ කියන එක. කියන්නේ පටුයි කියන එක. සිංහලෙන් පටුයි කියන එක. පාරනම් පටුයි. සෙමයි මිචි. පටුයි. හරිද? කාමරයක් නම් ඉඩ අඩුයි කියන එක තේරුම. එතකොට මේ දෙක එකහු කරාම එතකොට අනතනු හියාව හිරොයි ですか? අනතනු හියාව සෙමයි ですか කියලා අහනකොට අනතනත කියලා කීප පාරක්ම අපි අහන්නේ නැහැ. ගොඩක් වෙලාවට සිංහල භාෂාවෙන් අපි අහනකොට නුඹගේ කාමරය ඉඩ තියෙනවද නැද්ද? හරිද? එහෙම නෙවෙයිද අහන්නේ අපි? එතකොට ඒක තමයි මේ ජපන් භාෂාවෙන් අහන්නේ. ඒක කතෘ කියන එක කීප පාරක්ම අපි කියවන්නේ නැහැ මේක. මේ කොටස කීප පාරක්ම කියවන්නේ එක පාරයි කියවන්නේ. එතකොට අනතන හයාවා හිරොයි ですか? එතකොට ආපහු ඊළඟ එකක් කියනවා සෙමයි ですか? එතකොට මේකෙන් නුඹගේ කාමරය ඉඩ තියෙනවද ඉඩ නැද්ද? හරිද? සිංහල භාෂාවෙත් එහෙම නේද? ඉඩ තියෙනවද ද නැද්ද? හරිද? හරි සර්. ඔව් කියන්න. සර් මට අලුවා ක්ලාස් එකට ඉන්නවා. එයාගේ සර් මා ලැප්ටොප් එකේ මයික් එකේ ප්‍රශ්නයක් ඉන්නවා. මයික් එක ඔන් කරලා උත්තර දෙන්න බැරි වෙයි කියන්න කිව්වා සර්. ආ ඔකේ හරි. හරි සර්. ඔව්. එතකොට මෙතන ද කියන එක එතකොට ද කියන එක සිංහල භාෂාවෙත් නුඹගේ කාමරය ඉඩ තියෙනවද නුඹගේ කාමරය ඉඩ නැද්ද? ඒකම තමයි ජපන් භාෂාවෙත් කියන්නේ. ඒක දුර පුතාලා ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඒ කියන්නේ මෙතන ට්‍රාන්ස්ලේට් කරන්න එපා කවදාකවත්. නමුත් මම මෙතන ඒකේ සිංහල භාෂාවට සමානයි කියන එක කියන්න විතරයි ඕන උනේ දුර පුතාලා. ඒක තමන් සිංහලමයි ජපන් භාෂාව කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒක නිසා ට්‍රාන්ස්ලේට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඉංග්‍රීසි වගේ කාටවත්. සිංහලෙන් කියන එක වෙනුවට ඒකේ මේ වචනේ නුඹ කියලා කියනකොට අනතා. එතකොට අනතා එතකොට නුඹගේ අනතනෝ අනතනෝ හයාවා හිරොයි ですか? සෙමයි ですか? එහෙම ඒක නිකම්ම අපිට ඔළුවට එන වචනේ දැනගත්තාම එහෙම ට්‍රාන්ස්ලේට් කර කර ඉන්න අවශ්‍ය නැහැ ජපන් භාෂාව. හරි. එතකොට මෙතන බැලුවොත් එහෙම අනතනෝ හයාවා හිරොයි ですか? සෙමයි ですか? සිංහලෙන් අහුවාම එතකොට අපි කියන්නේ එතකොට දෙකෙන් එකක් තෝරගන්න තියෙන්නේ සිංහල භාෂාවෙත්. එහෙම නේද? හරි සෙන්සේ. ඔව්.
උත්තරය නුඹගේ කාමරයේ මේ ඉඩ තියෙනවද නැද්ද? එතකොට අපි සිංහල භාෂාවෙන් කිව්වත් ඉඩ තියෙනව නැ ඉඩ තියෙනවා කියනො ඉඩ නැත්නම් ඉඩ නැහැ කියනො දෙකෙන් එකක් තෝරගෙන කියන්නේ. හරිද? අටටම උත්තරේ දීලා තියෙනවා මේ දෙකෙන් එකක් තෝරගෙන කියන්න කියලා කියන්නේ. හරි. එතකොට මේකෙදි අපි බැලුවොත් එහෙම අනත නොහියාවා හිරොයි දෙස්ක සෙමයි දෙස්ක. එතකොට කියනවා අනත කියනකොට ප්‍රශ්නේ අහනකොට අපි හැමනිතරම කතා කරනවා වතාෂිනෝ කියලා. ඒක වෙනස් වෙන්න ඕන. මොකද නුඹගේ කියලා ඇහුවාම නුඹගේ කියලා කියන්නේ නැහැ. අපි කවදාකවත් උත්තර දෙනකොට මගේ කියලා කියන්නේ. හරිද? හරි හරි. හරි. ඒක ඒ වගේ දේවල් භාෂාවකදී ඒක සාමාන්‍ය දේවල්. නුඹගේ කියලා ඇහුවාම නුඹගේ කියලා පිළිතුරු දෙන්නේ නැහැ කවදාකවත්. ඒක ඕඩ්. ඒක නිසා අනතනෝ කියා කියලා ඇහුවාම වතාෂිනෝ හියා මගේ කාමරය. නුඹගේ කාමරය කිව්වම මගේ කාමරය කියලා මම පිළිතුරු දෙන්න ඕන. අනතනෝ හියාවා වතාෂිනෝ හියාවා. එතකොට මේ දෙකෙන් එකක් තෝරගන්න තියෙන කා කියන එක අපි කලින් කිව්ව ප්‍රශ්නාර්ථය කා කියලා කියන්නේ. එහෙනම් එතකොට හිරොයි නම් හිරොයි දෙස් කියනවා සෙමයි නම් සෙමයි දෙස් කියනවා. හරිද? එතකොට හරි හරි ඕකේ. එතකොට අනතනෝ හියාවා හිරොයි දෙස්ක සෙමයි දෙස්ක වතාෂිනෝ හියාවා හිරොයි දෙස්. එහෙම නැත්නම් වතාෂිනෝ හියාවා සෙමයි දෙස්. හරි හරිද? හයි සෙන්සේ. හරි හරි ඕකේ. හරි එතනට වෙනකන් තේරෙන්නේ නැති කොටසක් තියෙන කවුරු හරි ඉන්නවද? තේරෙන්නේ නැති. හරි ඕකේ. හරි අපි ඊළඟ කොටසට යන්න බලමු. කොනෝ රින්ගෝවා ඔයිෂී දෙස්. කොනෝ රින්ගෝවා ඔයිෂී දෙස්. එතකොට මං ඊයේත් කිව්වා මේක මේකෙන් කියවෙනවා පොඩි වෙනස් අර්ථයක් කියවෙනවා කොනෝ රින්ගෝ ඔයිෂී දෙස්. එතකොට අනිත් ඒවා ඔයිෂිකුණයි කියන අදහසක් කියනවා ඇත්තට මේකෙන්. නමුත් මෙතනදී අපි කතා කරන්නේ කොනෝ කියලා කියන්නේ මේ ඇපල් ගෙඩිය රසයි. ඔයිෂී කියලා කියන්නේ රසයි කියන එක. ඔයිෂී අපි ඒකටම මේ උමයි කියලා කියනවා කිව්වා. නමුත් ලියන භාෂාවේදී අපි ලියන්නේ නැහැ උමයි කියලා. කියනකොට කියනවා කොනුරින්ගෝ උමයි දෙස් කියලා කියනවා. කියන්න පුළුවන්. නමුත් ලියන භාෂාවේදී උමයි කියලා කියන්නේ නැහැ. හරිද? හරි සර්. හරි ඕකේ. රසයි කියන එක මේක දෙකම තේරුම. උමයි කියලා කියන රසයි කියලා කියන එකටත් කියනවා. එහෙම නැත්නම් දක්ෂයි කියන අවස්ථාවෙදිත් භාවිතා වෙනකොට තියෙනවා. නමුත් දක්ෂයි කියලා කියනකොටත් අපි විවාහාරෙදි ලියන භාෂාවෙදි කියන්නේ නැහැ උමයි කියලා. ඒක හොඳට මතක තියාගන්න. මේක කතා කරන භාෂාවෙදි භාවිතා කරන එකක්. ඒකට ලියන භාෂාවෙදි ඔයිෂී කියලා කියනවා. දක්ෂයි කියන එකට ජෝසු කියලා කියන ඉස්සරහට අපි ඉගෙන ගන්නවා. හරි. කොනෝ රින්ගෝ වා ඔයිෂී දෙස්. එතකොට මේ ඇපල් ගෙඩිය රසයි. එතකොට කොනෝ රින්ගෝ ග ඔයිෂී කියලා කියන්න පුළුවන් ඇත්තට. මේක ඉස්සරහට දුවල පුතාලට එක තේරෙවි. කොනෝ රින්ගෝ ග ඔයිෂී කිව්වහම එතකොට මේ ඇපල් ගෙඩිය රසයි. කොනොරින්ගෝවා ඔයිෂී කියලා කිව්වහම එතකොට ඒක දුවල පුතාල ඉස්සරහට ඉගෙන ගන්නවා. කොනොරින්ගෝවා ඔයිෂී කිව්වහම අනිත් ඇපල් වගේ නෙමෙයි මෙන්න මේක රසයි කියන අදහසක් එනවා. උලුප්පල කියනවා මේක රස. අනිත් ඒ අවස්ථාවේ කොනොරින්ගෝවා ඔයිෂී කිව්වහම මේ ඇපල් ගෙඩිය රසයි. ඒක නිකම්ම වෙන ඇපල් ගෙඩිය රස වෙන්න පුළුවන්. හරිද? හරි සර්. හරි ඕකේ. ඒක නිසා දූල පුතාලා ගොඩක් වෙලාවට ඒක ජපාන් අය වුණත් අපි වුණත් එහෙමයි වාගා කියන එක ඉතරම් ලොකුවට බලන්නේ නැහැ ඇත්තටම කතා කරනකොට. ඒක ඇත්තටම ඒක ජපාන් අයත් ඉච්චර ඒක ගැන ලොකුවට හිතන්නේ නැහැ. නමුත් ඒක හිතන කට්ටිය හිටියොත් එහෙම ඒක නිකන් ඒක අමුතුවට තේරෙන අවස්ථා තියෙනවා. මොකද උලුප්පල කතා මේ කරන්නේ.
හරි. නමුත් ඒක ලොකුවට ජපන් අය දන්නව ඒක. ඒ කියන්නේ මොකද උගන්වනකොට වුණත් ඒක දෙකම පැටලෙවි මේව කරලා මේව කරන්නේ. ඒතර ලොකු වෙනසක් කියන්නේ හැම අවස්ථාවෙදිම වා කියන එක භාවිත කරන අවස්ථා ගොඩක් වෙලාවට අපි දකිනවා. හරි. ඊළඟ අපි බැලුවොත් එහෙම සොනෝ හොන් වා ඔමොෂිරොයි දෙස්. මොකද්ද තේරුම? ඔය පොත රසවත්. ඔය පොත ඔමොෂිරොයි කියලා කියන්නේ මේ රසවත් කියන කතා පොතක් කියන එක. රසවත් කියන එක. හරි. ඔමොෂිරොයි. හරි. ඔමොෂිරොයි කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ අපි කියෙව්වහම නැවත නැවත කියවන්න හිතනවා කියන එක. සුමිමසෙන් සෙන්සේ. ඔව් කියන්න. සෙන්සේ එතකොට ඔමොෂිරොයි කියනකොට අපි කෑම රසයි කියනත් යොදා ගන්නවද? රසවත් කියලා කියන්නේ මේ කෑම නෙවෙයි. කෑම රසවත් කියන එක නෙවෙයි මේක. මේ කෑම රසවත් කියන්නේ ඔයිෂි කියන එක. මේ ඔමොෂිරොයි කියලා කියන්නේ නැහැ කෑම වලට. ඔමොෂිරොයි කියලා කියන්නේ රසවත් කියන රස කියන නෙවෙයි රසවත් රසවත් කෑම කියන එක නෙවෙයි මෙතන කියන්නේ මේ නැවත නැවත කියවන්න හිතෙන කියන එක. එහෙම නැත්නම් ඒ කියන්නේ සතුට උපදවන කියන ඔමොෂිරොයි. හරිද? හයි සෙන්සේ. ආ ඔකේ. අනොයමාවා පුජිසන් දෙස්. අනොයමාවා පුජිසන් දෙස්. මොකද තේරුම? මේ කන්ද පුජිකන් දෙස්. අර කන්ද අනු කියලා කියන්නේ අර. අර කන්ද පුජිසන් දෙස්. එතකොට අනොයමාව එතකොට මෙතන අනු කියලා කියන්නේ ඇත්තටම අසොකුනි අරු. අසොකු කියලා අපි කතා කරා. අසොකුනි අරු කියන තේරුම තමයි මෙතන තියෙන්නේ. අසොකුනි අරු ඒක තමයි මෙතන අනු කියලා කියන්නේ. අසොකුනි අරු යමා කියන එක තමයි අනු යමා කියලා කියන්නේ. හරිද? හයි සෙන්සේ. ඔව්. අසොකු කියලා කියන්නේ අතන. අසොකුනි අරු යමා කියන එක තමයි මෙතන මේ කියන්නේ අනු යමා කියලා කියන්නේ. හරිද? ඒක වරද්ද ගන්න එපා දුර පුතාලා. දෙකම එකයි. අනෝයමා කියලා මේක අනෝ කියලා ඉගෙන ගත්තර කමන්නේ නැහැ. මතක තියාතර කමන්නේ නැහැ. නමුත් මේක පිටිපස්සට එන්න ඕන නාම පදයක්. නෝ කියන එකෙන් සම්බන්ධ වෙන නිසා. හරිද? අනෝහිතෝ අර පුජ්‍යලයක්. අනෝහිතෝ අනෝහිතෝ අර පුජ්‍යලයක්. හරි. එහෙම ලියන්න පුළුවන්. අනොහිතෝ එහෙම අනොකි. අනොකි කියන්නේ අරගස. 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 ඔව්. අනො ඔව්. අනොසුකුවේ. අනොසුකුවේ වා වතාෂිනෝ දෙස්. මොකද තේරුම? අර පුටුව මගේ. ඔව්. අර මේසේ. ඔව්. හරි. කුටුව නෙවෙයි මේසේ. හරි. සුකුවේ. හරි. අපි හතර වෙනිකට ඊළඟට යන්න බලාපොරොත්තු වෙනවා. හරිද දූල පුතාලා එතනට වෙනකම්? හයි සෙන්සේ. හරි. ඕකේ. හරි. අපි ඊළඟ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එතකොට ඊළඟ එක කොකෝවා අනතනෝ කියොසුසු දෙස්කා. කොකෝවා අපි කලින් කතා කර මේක කොකෝ කියන එක. කොකෝවා අනතනො කියොසුසු දෙස්කා. හයි කොකෝවා වතාෂිනො කියොසුසු දෙස්. එතකොට අපි කලින් අහලා කිව්වා අපි මෙතන මේ ප්‍රශ්නාර්ථයක් අහනකොට හයි හරි නැහැ හරි කියන්න ඕන. මොකද ප්‍රශ්නාර්ථ වාක්‍ය තියෙනවා අර දරේ. ඒ වගේ ප්‍රශ්නාර්ථ වාක්‍ය තියෙනවා නනි. ඒ වගේ එතකොට ඒවයිදි විතරක් අපි හයි කියන එක භාවිතා කරන්නේ නැහැ. මෙතන එහෙම එකක් නැහැ. එතකොට මෙතන කා කියන එක විතරයි තියෙන්නේ. එතකොට අපි ඔව්ද නැද්ද කියන එක අපි අනිවාර්යෙන් කියන්න ඕන. නමුත් දරේ කියන එක එතකොට කවුද කියලා ඇහුවාම ඔව් කියලා කියන්න බෑ අපිට කවදාකවත්. මේක මොකද්ද කියලා ඇහුවාම ඔව් කියලා කියන්න බෑ. ඒක නිසා ඒ ප්‍රශ්නාර්ථ පද තියෙනවා නම් එතකොට ඒකදී අපි හයි කියලා භාවිතා කරන්නේ නැහැ.
නමුත් වාක්‍ය අග ප්‍රශ්නයක් හදලා තියෙන්නේ වාක්‍ය අගට කා කියන එක එකතු කරලා නම් අපි ඒක හයි හරි ඊයේ හරි කියන්න ඕන. මේ වාක්‍ය එතකොට කොකෝව අනතනුකේ සුසුදෙස් කියලා වෙනවා. එතකොට මේකේ ප්‍රශ්නාර්ථ පදේ නැ මේ අකුර නැත්තම්. මෙතන ප්‍රශ්නාර්ථ අකුර වෙලා තියෙන්නේ කා අකුර. ඒක නිසා කා අකුර එතකොට තමයි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. එතකොට ඒකේ කා එකෙන් ඇහුවාම එතකොට අපි කියන්න වෙනවා ඔව්ද නැද්ද කියලා. මේක කොකෝව අනතනුකේ සුසුදෙස් කා. මෙතන නුඹගේ මේක නුඹගේ පන්ති කාමරයේද. එතකොට දූල පුතාලා දන්නව. එතකොට අන්තිමද අකුණෙන් තමයි ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. එතකොට අපි ඔව් නැහැ කියන එක කියන්න ඕන සිංහල භාෂාවෙන්. හරි. හයි කොකෝව වතාෂි නොකියු සුදෙස්. එතකොට මේ කොකෝව කියන එක මෙයාත් කොකෝව ඇවිත් තියෙන කොකෝව වතාෂි නො අනතනු කියන එක අපි කලින් කතා කරා වතාෂි නො වෙනවා. එතකොට එතනයි වෙනස තියෙන්නේ. කා කියන එක මෙතන කා කියන එක නැහැ. එච්චරයි. මේක වැදගත්. ඒ කියන්නේ මේ අපි එදිනෙදා කොච්චර ජපන් භාෂාව ඉගෙන ගත්තත් මේ කොටස් තමයි භාවිතා කරන්නේ මේ වගේ දේවල්. ඒක නිසා දූල පුතාලා මේ අනිවාර්යයෙන්ම දැනගත යුතු කොටස. මං ආපහු කිව්වොත් එහෙම කොකෝව අනතනු කියසුසු දෙස්ක. හයි. කොකෝව වතාෂි නො කියසුසු දෙස්. හැමනිතරම මෙතන කමාවක් තියෙනවා නම් අතර කරන්න. හයි කොකෝව වතාෂි නො කියසුසු දෙස්. නික හයි කොකෝව වතාෂි නො කියසුසු දෙස්. එහෙම කියන්නේ නැහැ. ඒ කමාවක් තියලා තියෙන එතන නතර කරන්න. කොකෝව අනතනු කියසුසු දෙස් ක. හයි කොකෝව වතාෂි නො කියසුසු දෙස්. ඒක ඉතාම වැදගත් කියවන කොට. හරි අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. කොකෝව චින්සන් නොහියා දෙස්ක. එතකොට මෙතනත් කා කියන එකෙන් එතකොට ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ. එහෙනම් අපි පිළිතුරු දෙනකොට හයි හරි ඊයේ හරි කියන්න ඕනේ. එතකොට අපි කියනවා හයි. එතකොට මෙතන මේ පුජ්‍යලයයි මේ පුජ්‍යලය ඉන්න තැන් දෙක වෙනස්. එතකොට ඉන්න පුජ්‍යලය ගේ ළඟට කාමරේ ළඟට ගිහිලා නෝ කොකෝව චින්සන් නොහියා දෙස්ක. අනිත් පුජ්‍යලය ඉන්නේ ඈත. එතකොට යා කියනවා සොකෝව. හයි සොකෝව චින්සන් නොහයා දෙස්. ඒක නිසා තමයි සොකෝව වෙලා තියෙන්නේ. කොකෝව චින්සන් නොහයා දෙස්ක. හයි සොකෝව චින්සන් නොහයා දෙස්. තේරුම දන්නව නේද? හයි සෙන්සේ. හරි අනිත් දූල පුතාලා තේරුම දන්නවද? සර් චින්සන් මොකද්ද? චින්සන් කියන්නේ මොකද්ද සර්? චින්සන් කියලා කියන්නේ මෙතන කතකනා. චින් කියලා කියන්නේ මේ මෙතන පුජ්‍යලගේ නමක්. සං කියලා කියනකොට පුජ්‍යලගේ නමකට පිටිපස්සෙන් එන්නේ. මෙතන අපි දුවත් එම අමර. අමර සන් නොහියා. තේරෙනවද? ඔව් සර්. හරි ඕකේ. එතකොට මෙතන මේ සන් කියලා ඉන්නකොට එතකොට මෙතන මේ පුජ්‍යලයා චින්සන් නොහියා දෙස්කා කියලා අහන්නේ. එතකොට චින්සන්ගෙන් අහන්නේ නැහැ චින්සන් නොහියා දෙස් කියලා. අපි සාමාන්‍යයෙන් අහන්නේ නැහැ. එතකොට නුඹගේ කාමරේද කියලා අහන්නේ එහෙනම්. එතකොට චින්සන් නොහියා දෙස්කා කියලා කිව්වහම එතකොට තමන්නම් හයි කොකෝව චින්සන් නොහියා දෙස් කියලා කියන්නේ නැහැ තමන්නම්. හරිද? තුන්වෙනි කෙනකින් අහන්නේ මෙතන. හරිද? ඒක සාමාන්‍ය භාෂාවකදී එතකොට එහෙම භාවිතා වෙන කොටස්. හරි. සොකෝව අනතනු හෙයා දෙස්ක. මොකද්ද තේරුම? අතන අර ඔහුගේ කාමරයද? නුඹගේ කාමරයද? ඔව්. ඔතන නුඹගේ කාමරයද? සොකෝ කියලා කියන ඔතන. සොකෝව අනතනු හෙයා දෙස්ක. අනත කියන්නේ නුඹ. නුඹගේ කාමරේද ඔතන? සොකෝව ඔතන නුඹගේ කාමරේද? ඔබ කියලා ගන්න බැරිද ඒකට? අනත කියනකට අනත ඔබ නුඹ නුඹ ඔබ ඔබ මන් දන්නේ සිංහලෙන් එහෙම ඒකේ වෙනස ලොකුවට. කවුරු හරි දන්න දුලක තර ඉන්නවද? සිංහලයේ දිනස එකම තමයි වචන දෙකක් උනාට. ආ හරි එහෙනම් ඕකේ. හරි හරි ඔබගේ කාමරේද? හරි
හරි එතකොට හයි ここは私の部屋です。はい、はい、キャラキャラネットが、みたいな、メイキングタイム、パスニアクラディネットが、はい、はり、いい、はり、キャンノール。はい、ここは、えっと、これ、そこ、キャラ、ハラティの、ここ、キャラキャラネットが、メイプジャリア、カンブリランがいんだわ、メア、イネティカ、エーティットが、エーティナ、ハノ、そこはあなたの部屋ですか？はい、ここは私の部屋です。はりで？はい、先生。はり、オーケー。イランカベルをって今、あそこは事務室ですか？はい、あそこは事務室です。事務室キャラキャラにオフィスセカ。オフィスキャラか。あそこは、あそこキャラキャラにあったな。あったな。事務室ですか？オフィスセカだ。はい、あそこは、ジムシスです。とこれ、あそこキャラ、ティネキネギ、ケガハラハネ、あそこ、メトコダ、エフジェランハネ、フジェラインナーランソコキャラハネサーマン、トコダ、あそこキュアム、ディナギメーテティエンネトコダ。アリドアリドドゥラブタリティエンノーえオケテレノルドはい、先生。アリオケエトコダ。カウハリのないドラピアン、オタナキラギアニ、フジリンナデンアゲンアゴラクラウキアニ。アソコキウハマディナギマエテンティエンテンアゲンアカタカランイドラハイ、アソコワ、ジムシスです。オーエットアテナオピセカ。ジムシスキウハメトコテメメイケーアピトテマ、イスコレオピセカウナテマイディランダカリアリキネカテマイ。はい。ジムシスオフィス。はい。アピーランコーセティアンバラポルトネットコーディテンティアンカンパスナティアンワディーランディーカベルウォーティヘマチュタキンタコーディティンアピーキーポッディクマンティーブルパムリー。はい。アピーランコーセティアンバラポあそこは何ですか？何ですか？キラキャンモカッド？テーマ？アピカリンカタンカルティ。アパホゲンブタン？エホン。パッド？パッド？モカッドキャン。コマッドキャン。モカッドキャラキャンアピリアンバーシャーネマンヒタネ。ハリ。ハリ。あそこはキラキャンネ？アテナ？アテナ？アテナ？あったな。あったな。ふむ、むかっで、ごめんなさい。ふまっで、きえねえか。はい。えっと、これ、あぴ、シンハレンキのこと？あったな、きえらうわ、まったな。むかっで、こと？みたいな、ロビー。ロビーきえらきえん？ロビーや。ロビーや。ロビーきえねえか、たまえ、ロビーきえらきえねえ。ロきえらくなって。ロやんな、らきえらくなって。ジャパンバーシャーウィメーカー、らきえら、あぴかたんから。えっと、ロきえねえか、ロウィノ。ロビーキーやねけ、ロビーヴェノメイク。ハリデメイクアディノロ、エクタマイメテネイリケール、イリケールインケン、アディノロビー。ロビーネビー、ロビー。ハリデそう。オキアナロビアキアナモカッド。ロビアキアラキアネ、ロビアキアラキアネモカッドキングネ。ハリデカフィステカガーバティエンヤレメイ、ワディヴェネフォディ、イダカデラバゲカ、フトダーラエクタ。サーレバゲートコテイガンアピー、ゴダクヴィラーヴァテアピーベルウォッティヘマ、ドゥーラブタアラ、モハカリアピーズウォッティヘマ、レストランテイガテ、レストランテイガテイマハディセワティギオティヘマ、イマネテイカディガテイコテ。ギハメテネテネアサノワシマンカディアキウォッティヘマ、サマネメテネカディティアゴテカシエレクランエティナ、イデプラマネアティノカティティナ。ヘマ、イドウォッティエヴァゲームネタホテルカクナイテネティノカティティサラプランティケ。アトゥルヴェネタナマポディイデフラマーニャティエルティノアンネイカロビキエルキアンネアリセアリオケイストープワアピシンハレンキエノコタイストープワゲアリアリセオイスオアリアピベルウォッティマイランゲカ職員室は
あそこです。職員室はキャラキャン、職員キャラキャン、職員キャラキャンね、オフィス系ベッドカルナカッティアキャン、職員キャラキャン、ハリで職員。職員、オキャン。職員キャラキャンね、オフィス系ベッドカルナカッティアキャン、オフィスラキャンキャラキャン、ハリで Sente karya ala sevak yo kiyana eka neida? Singhalin gata. Karya ala sevak yo kiyana eka shokuin. Office eke weda karana kattiya. Inna kamarayata tamai shokuin shitsu kiyala kiyanne. Shitsu kiyala kiyanne kamaraya. Heya kiyana eka wagema tamai namuth. Heya kiyala kiyanne api nida ganna kamaraya hari ehema e kamaraya. Shitsu kiyala kiyanne tikak ita wada tikak wenas dewalata bawitha karana kamara. Harida? Mo kiyanna? O kiyanna? Staff room kiyana ekada sir? Staff room kiyana eka. Oh. Staff room eka. Etakota sir singhala therum mokadda? Staff eka inna kamare. So staff eka kiyala kiyanne me සේවකයෝ සේවකයින් කාමරේ හරිද කාර්ය එහෙම නැත්නම් වැඩ කරන කට්ටිය ඒක වැඩ කරන කට්ටිය කියන්නේ මෙතන කාර්යාල මේ මොකද ඒකට මේ කාර්යාල වල වැඩ කරන කට්ටිය ඒගොල්ලෝ හිමින් ඉන්න කාමරේ මේක ඉස්කෝලේකදී මෙතන මේ කියනිත් එක එතකොට කියෝයින් කියලා කියන්නේ එතකොට ගුරුවරු එතකොට ගුරුවරු ඉන්න කාමරයට කියන කියෝයින් සිස්සු මේ අනිත් එකේ ස්ටාෆ් එකේ අනිත් වැඩ කරන ඒ කියන්නේ නාන්න එක මේ කියන්නේ ස්ටාෆ් එක අපි හිතුවොත් එහෙම කවුන්ටන්ලා ඊළඟට මොනවා හරි වෙන එහෙම මොනවා හරි දේවල් ටයිපින් කරන හරි කවුරු හරි එතකොට ඒගොල්ලෝ ඉන්න කාමරයට අපි කියන ෂොකුයින් සිස්සු කියලා එහෙම නා හරිද මේක හරි කියෝයින් ශිස්සු කියලා කියන්නේ කියෝයින් ශිස්සු කියලා කියන්නේ ගුරුවරු ඉන්න කාමරය හරිද හරි සර් ඔව් හරි ගුරුවරු ඉන්න කාමරය හරි අපි ඊළඟ බැලුවොත් එහෙම කොරේව අනතන හොන් දෙස්කා මොකද්ද තේරුම මෙතනක තියෙන ටික දූල පුතාල දාන්න දේවල් සේරම තියෙන්නේ හරි කියන්න මේක ඔයාගේ පොතද අනතන හොන් හරි පිළිතුර ඔව් එහෙම ඔව් කොහොමද කියවන්නේ හයිසෝ දෙස් හරි එහෙම නෙවෙයි කියන්නේ කොහමද? ESO deva arimasen. So desu kiyala kiyanne ehemai kiyan eka. So desu. Apita onna so desu ka ehemada kiyala ahanna puluwan. So desu ka samawen. So desu ka kiyala ahanna puluwan apita. Ehemada. So desu ka ehemada. はい、そうです。えまきやんなくるわいで。これはあなたの本ですかえま。みたいなあにパスニア、これはあなたの本ですかカウハリミアピトティム、トゥンデネキナワ。カウハリキン、ウヤマギフォトガタギラ。いろんなキナハノ。そうですかキラハノプルワン。いこれ、いま。いわスタフィディバービタカノワ。いまだキラハニ。シンハラバシャウンタフィバービタカノイワチェナ。いまだ。そうです。はい、そうです。えへまい。はい、おう、えへまい。はりで？はり先生。おう、
මේ වචන මේ හොඳටම භාවිතා වෙන වචන සෝ දෙස් කියන එක හොඳටම ඒ කියන්නේ බහුල බහුලව භාවිතා වෙන වචන ඒක නිසා දුර පුතණ අනිවාර්යෙන් දැනගන්න සෝ දෙස් කා කියලා අහනව ගොඩක් වෙලාවට තුන්වෙනි පාර්ශවයක් ඉන්නකොට කවුරු හරි දෙයක් කිව්වා මෙයා මගේ පොත ගත්ත කිව්වා හැම විටම පස්සේ අනිත් කෙනා අහනවා සෝ දෙස් කා කියලා අහනවා ඒක අනිත් කෙනා නැහැ නැහැ කියලා කියන්න ඕන ඊයේ සෝ දෙවා අරිමසෙන් කියලා ඊයේ නැහැ ඊයේ සෝ දෙවා අරිමසෙන් එහෙම වෙන්නේ නැහැ එහෙම නෙවෙයි හරිද හරි ඊළඟට ගියොත් එහෙම කොකෝවා ජිමිසුසු දෙස් සෝ දෙස් කා එතකොට කොකෝවා ජිමිසුසු දෙස් මොකද තේරුම මෙතන කාර්යාලයද කියන එකක් නෑ කා කියලා එකක් නෑ මෙතන හරිද මෙතන කාර්යාලය හරි සර් ඔව් එතකොට අනිත් කෙනා අහනවා තුන්වෙනි මේ වෙන කෙනෙක් එතකොට මෙතන අහන්නේ කොක්කෝවා ජිමසුසු දෙස් කියලා කියන කෙනෙක් අනිත් කෙනා කියනවා සෝ දෙස් කා එහෙමද කියලා අහනවා ඒ කියන්නේ අනිත් කෙනා කියන එක ඇත්තද කියන වගේ අදහසක් එන්නේ. කොකෝවා ජිමිසුසු දෙස් සෝ දෙස් කා? එතකොට ප්‍රශ්නාර්ථයක් නෙවෙයි ප්‍රශ්නයක් නෙවෙයි ඒක. එතකොට සමහර අවස්ථාවලදී අපි එතකොට ආ එහෙමද කියලා අහනව නේද දුර පුතාලා. මෙතන ඉස්කෝලේ කිව්වහම ආ එහෙමද කියලා අහනව නේද? ඒක. ඔව් සර්. ඔව් ඒක තමයි මෙතන සෝ දෙස් කා? කියලා අහන්නේ නැතුව මෙතන ප්‍රශ්නයක් නෙවෙයි අතට මේක හරිද හරි සර් හරි නමුත් ප්‍රශ්නයකට ගන්න පුළුවන් තුන්වෙනි පාර්ශවයක් හිටියොත් එහෙම තව යාගෙන් අහන්න පුළුවන් එතකොට අපි හිතුවොත් එහෙම කොකෝ ජිමිසුසු දෙස් කිව්වහම සෝ දෙස් කා කිව්වහම මෙතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එදෙන්නෙක් ඉන්නවනම් නමුත් තුන්වෙනි කෙනෙක් ඉඳලා යාගෙන් හොවත් එහෙම සෝ දෙස් කා කියලා එතකොට අහන්නේ අරය කියපු එක ඇත්තද කියලා හරිද සිංහලෙනුත් එහෙමයි හරිද තේරෙනවද ඒක සිංහලෙනුත් එහෙමයි මම දන්න විදියට තේරෙනවා සෙන්සේ හරි ඕකේ හරි අපි ඊළඟට ගියොත් එහෙම අනතනෝ හියාවා කිරෙයි දෙස්නේ අනතනෝ හියාවා කියන්නේ ඔයාගේ කාමරය නුඹගේ කාමරය හරි ඔයාගේ කාමරය ලස්සනයිනේ හරි එතකොට කිරෙයි කියලා කියන්නේ අපි කලින් කතා කරා මේක මොන කේයෝෂියක්ද ඊකේයෝෂිය නෑ නාකේයෝෂිය මේක ඊකේයෝෂි නෙවෙයි කිරෙයි නා කිරෙයි කියලා ලිව්වන්ට කිරෙයි නා අපි ඊයේ කතා කරා කිරෙයි නා නාකේ යෝෂා කිරෙයි කියන එක. එතකොට මෙතෙන්ට එතකොට අනතනු හියාව කිරෙයි දෙස් කිව්වනම් මොකද්ද තේරුම? ඔයාගේ කාමරේ ලස්සනයි. ලස්සනයි. අනතනු හියාව කිරෙයි දෙස් කා? ඔයාගේ කාමරය ලස්සනයිද? ලස්සනයිද? ඕකේ හරි. අනතනු හියාවා කිරෙයි දෙස් නේ කිව්වහම නේ කියලා කියන්නේ සිංහල භාෂාවේ දූල පුතාලා නේ කියන එක. නුඹගේ කාමරේ ලස්සනයිනේ. හරිද? එතන නේ එකම තමයි. ඒක නේද? ඈ? නේද කියන එක නේද සර්? ඔව්. නුඹගේ කාමරේ ලස්සනයිනේ. නේද කියන එකම තමයි නේ කියලා කියන්නේ එතකොට ඒකින් අහන්නේ ප්‍රශ්නයක් නේද කියලා අහනකොට ප්‍රශ්නයක් වෙනවා ඒක මතක තියාගන්න නුඹගේ කාමරේ ලස්සනයි නේද කියලා ඇහුවොත් එහෙම එතන ප්‍රශ්නයක් දයන්නේ ගෙන හින්දා නේද කියන එකයි නේ කියන එකයි දෙක නේද කිව්වහම මේක ප්‍රශ්නයක් මේක නේ කිව්වහම එහෙම නේ කියන ඒ කියන්නේ මේ ප්‍රශ්නයක් නෙවෙයි නමුත් ඒක අනිත් එක්කෙනාගෙන් එතකොට මේ අනිත් එක්කෙනා නිකන් මේ
නේද කියන එක වගේම තමයි දෙක මේ ලොකු වෙනසක් නැහැ මං හිතන්නේ. නමුත් එතකොට ඒකේ මේ නේ කිව්වහම අනිත් එක්කිනාට මේ නිකන් ඔව් මේ ඔව් කියන වගේ අලහසක් මේ බලාපොරොත්තු වෙන. එතකොට යාගේ ඒ කියන්නේ අනුමත කිරීමක් බලාපොරොත්තු වෙනවා. හරිද? නේ කියන එක. අනතනොහියාව කිරෙයි දෙස්නේ කියලා අහන. එතකොට ඒ කියන්නේ නුඹගේ කාමරේ ලස්සනයිනේ කියලා. එතකොට අනිත් එක්කන ඔළුව වෙනුවත් හරි ඉතින් ඒක ඒ කියන්නේ ඔව් කියන එක يعني එයාගේ නිකන් මේ මේ විකාක ඒ කියන්නේ පිළිතුර බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් එතකොට එයා මේ මොකද ඒකට කියන්නේ එයා සැටිස් වෙනවා කියන එක බලාපොරොත්තු වෙනවා කතා කරනකොට. ඔයා ඉස්කෝලේ යනවනේ. එතකොට එහෙම ඔයා ඉස්කෝලේ යනවනේ. එතකොට එකෙන් මේ මේ සිංහල භාෂාව එකම තමයි. ඒ තේරුම තමයි දූල පුතාල කොහොමද මං සිංහල භාෂාවේ ඒක තේරුම හරියටම දන්නේ නැහැ. ඒ දූල පුතාල මං හිතන්නේ මට වැඩි සිංහල දන්නවා. එතකොට ඒක නිසා එතකොට ඒක ඒ ඒ තේරුමම ඒ නේකම තමයි. හරිද? හරිනේ. හරි ඕකේ. හරි අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මම මෙතන දිගටම කියවගෙන යන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලා පුළුවන් විදියට අල්ල ගන්න මං හිමින් කියවන්නේ නැහැ. දූල පුතාලා පුරුදු වෙන්න ඕන සාමාන්‍ය ස්පීඩ් එකට. ඒක නිසා මං හිමිහිට කියවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දූල පුතාලා හිමිහිට පුළුවන් තරම් අල්ල ගන්න බලන්න. හරි. දූල පුතාලට තේරෙන ස්පීඩ් එකෙන් කියවන්න අවශ්‍ය නැහැ. දූල පුතාලයි මහන්සි වෙලා ඒක තේරුම් ගන්න පුළුවන් ස්පීඩ් එකට එන්නේ. හරි. නිහොන්ගු නෝ බෙන්කියෝ වා උමෝෂිරෝයි දෙස්. මරිය සන්නු ගක්කෝ කොකෝවා ජිමසිසු දෙස්. සෝ දෙස්ක අසකෝව නන් දෙස්ක ශොකුයින් සිස්සු දෙස්. අනත නොකය සිස්සුවා දොකො දෙස්ක වතාශි නොකය සිසුවා නිකයි දෙස්. කොනොකය සිසු දෙස්ක හයි සෝ දෙස්. කිරෙයි දෙස්නේ. නිහොන්ගු නෝ බෙන්කියෝ වා මුසුකාෂී දෙස්ක යසාෂී දෙස්ක සුකෝෂි මුසුකාෂී දෙස් ශිකාෂි ඔමෝෂිරෝයි දෙස්. හරි එතෙන්ට වෙනකම් විතරයි. එතකොට ආපහු පාර පොඩි වචන තියෙන මේවා. එතකොට දූල පුතාලා ඒක ඒ මහා ලොකු දේවල් නැහැ මේ මේ වගේ තැන්වලදී. හරි මං ආපහු දෙතුන් පාරක් කියවන්න බලාපොරොත්තු වෙනවා. නිහොන්ගු නෝ බෙන්කියෝ වා ඔමෝෂිරෝයි දෙස්ක දෙස්. මරියා සන් නෝ ගක්කෝ කොකෝ වා ජිමසිසු දෙස්. සෝ දෙස්ක අසකෝ වා නන් දෙස්ක ශොකුයින් සිසු දෙස්. අනත නො කේසුවා දොකු දෙස්ක වතාශි නො කේසුවා නිකයි දෙස්. මේක සීඩි එක තියෙනවා. මම පොඩ්ඩක් එක දාන්න බලාපොරොත්තු වෙන චුට්ටක් ඉන්න. මං හිතන්නේ මං ඊශ්‍යා කරලා නැතුව ඇති සමහර වෙලාවට. චුට්ටක් ඉන්න. මේක සීඩි එක මං ඊයේ දැක්කම. හරි ක්ලවුඩ් එකේ තිබ්බ සර්. ඕ කියන්නේ ඕන් ක්ලවුඩ් එකේ තිබ්බ සර් දාලා. හා ඕන් ක්ලවුඩ් එකේ තියුණා ඒක. හරි ඊයේකේ මං හිතන්නේ දාන්න බැරි වුණා මට. මං හිතන්නේ මං මේක ආපහු ප්ලේ කරන්න චුට්ටක් ඉන්න. මීඩියා ප්ලේ එකේ ප්ලේ වේද? හරි චුට්ටක් ඉන්න මං ෂෙයා කරන එක දැන් එක ඇහෙනවද දූල පුතාලට? එක කියන එක සෙන්සි
සද්දේ අඩුවෙන් ඇහුණා. ආ සද්දේ අඩුවෙන් ඇහුණේ නේ. ෂෙයා කරන්න පුළුවන් නම් හරි චුට්ටක් ඉන්න. ෂෙයා කරන්න පුළුවන් වුණොත් හරි. Windows Media Player. Okay. ඇහෙනවද? සද්ද අඩුවෙන් ඇහෙන්නේ සෙන්සේ. අඩුවෙන් ඇහෙන්නේ නේ. චුට්ටක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. වටේ තියෙන සද්ද නැත්තට. ආපහු දාන්න. ඇහෙනවද? අඩුයි. හරි ඇහෙනවනේ. ඊට වඩා සද්ද වැඩි කරන්න බැහැ මං. හරි මං ආපහු එනම් එතන ඉඳන් දාන්න මුලින් ඉඳන්. ඊට වඩා වැඩි කරන්න බෑ මොකක් හරි. හරි දැන්ට ඒක මම මේ කරන්න. හරි එහෙම හරි. ඔව් කියන්න. සෙන්සේ මුසුකෂි කියන්නේ මොකද්ද? මුසුකෂි මුසුකෂි කියන කෙන අමාරුයි. හරි. ඒක මම එතන මේ රෙකෝඩින් එක ඒ රෙකෝඩින් එක මම දාන්න මේ Google Classroom එකට දූල පුතාලා එක අහන්න. හරි. එතකොට අපි මේ කොටස මම කියෙව්වෙ එතකොට දූල පුතාලාට එක. හරි. අද තව පන්ති තියෙනවද? මෙතනින් මම පන්ති අවසන් කරන්න බලාපොරොත්තු වෙන හෙට මට පන්තිය කරන්න බැරි වෙයි. අනිද්දා කරන්න පුළුවන් වෙයි. අනිද්දෙන් අනිද්දා හෙට කරන්න බැරි වෙයි පන්තිය. හරි. ඒක නිසා හෙට නැහැ අපි ඊළඟ දවසේ. එතකොට මේ පන්තියම ග්‍රැම අපි දිගටම කරන් යන බලාපොරොත්තු වෙන. මොකද ග්‍රැම ටික කොහොම හරි මේ පොත ඉවර කරගන්න ඕන. එතකොට ඊළඟ පන්ති අප්‍රේල් 17 වෙනිදා පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. හතර පටන් ගන්න වෙන්නේ නැහැ මේ කොට. එතකොට මේක දිගටම අපි 13 විතර වෙනකන් දිගටම කරන් යනවා. හරිද? හරි. එතකොට එතෙන්ට වෙනකන් කරාම ගොඩක් වෙලාවට මේක මේ පොත ඉවර වෙනවා. එතකොට අපිට ඊළඟ කොටසට යන්න පුළුවන්. මේ පොත ඉවර වෙනවා කියන එක කිව්වට මේ පොත ඉවර වෙන්නේ නැහැ. ඇත්තටම මේක ලොකු පොතක්. ඇත්තටම පිටු 200කට වඩා තියෙන ලොකු පොතක් මේක. ඒකෙන් කොටසක් මෙතන මේ PDF එක විදිහට හදන් තියෙනවා. පිටු 80 ගන්න. ලොකු පොතක් මේක. හරි. අපි මේ කොටස මේකේ මේ PDF එකේ තියෙන කොටස මේ ඉක්මනට ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. වෙන මොන හරි ප්‍රශ්න තියෙනවද දුල පුතාලට? ඔකේ. හරි. අපි එහෙනම් අදට මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මොන හරි ප්‍රශ්න තියෙනව නැත්නම් අපි
මේ මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මම කලිනුත් කිව්වා වගේ අනිත් පන්ති සේරම අපි 17 වෙනිද පටන් ගන්නෙ. අප්‍රේල් 17 වෙනිද පටන් ගන්නෙ. ජපන් පන්තිය විතරක් 13 වගේ වෙනකන් කරන් යන්න බලාපොරොත්තු වෙනවා අප්‍රේල්. හරි. එහෙනම් අපි අද මෙතනින් අවසන් කරන දූල පුතාලට සුබ රාත්‍රිය. Do more, got to go to the same place. Okay, sayonara.